Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම උදේ පාන්දරම ලක්ලාස් වෙලා යන්නේ. හාහා පුරා කියලා. කොහෙද? කොහෙද කියලා තමයි මේ කියන්නේ. ඉතින් මම යාත්‍යම තමයි ආරාධිතා මුත්ත ටික පිළිගත්තේ. ඉතින් මම අද ගියේ ජූට් කතරසිංහ සර්ගේ ICT කරන ජූට් කතරසිංහ සර්ගේ එළබද වසන්තය අවුරුදු 10 වෙනි. ඉතින් අතලට යාත්‍යම දැක්කේ චූටි චූටි ලස්සන නංගිල ටිකක්. ඉතින් ෆොටෝ ගතනද කියලා එතනනේ ඕන්න. ඉතින් ෆොටෝ ගහනවා තමයි දැක්කේ. ඒ වගේම හැන්සම් මලිලාගේකුත් හිටියා. ඉතින් ලස්සන. ඉතින් එහෙම කරලා යාත්‍ය ලස්සන කැවිලි මේසයක් ලෑස්ති කරලා තිබ්බා. ඔගොල්ලෝ දැකලා තියෙනවද රබන් ගහන මල්ලිලාව? දැකලා නැත්තම් බලන්න. චූට් කතරසිංහගේ ක්ලාස් එකේ ඉන්න බොයිස්ලාට රබන් ගහන්නත් පුළුවන්. ඒකත් ඉතින් කොච්චර දක්ෂතාවය අද කාලේ පිළිමිලාමය වගේ දෙයකටවත් සහභාගි වෙන එක. ඉතින් ඒ කට්ටිය රබන් ගහලා කිරි උතුරෝලා සර්ගේ චූටි කතාවත් අපි ඒක අහලා බලමු. ඉතින් ඊට පස්සේ තිබ්බේ පළවෙනි තරගේ තමයි කණාමුට්ටි බිඳීම. චූටි නංගිගෙනේ තමයි කණාමුට්ටි නම්බිද්ද බලන්නක කණාමුට්ටියටද ගහන්න කියලා. කණාමුට්ටියට නම් නෙමෙයි ගැහුවේ. ඉතින් අපේ ආදරණීය සර් ජූට් සර් කණාමුට්ටි බිඳීද කියලා අපි බලමුද? එහෙනම් බලාගෙන ඉන්නකෝ බිඳිනවද කියලා. ඒ ගහපු පාරේ සැරටම කොහෙදෝ සැරටමද කොහෙදෝ මුට්ටිය නම් බිඳුන්. ඉතින් එයාත් එක්කත් කඩයක් දාලා ඔහොම මමත් ගියා ෆොටෝ ෆ්‍රේම් එක ගාව ෆොටෝ එකක් ගහන්න. මොකද ඉතින් එතන ෆොටෝ එකක් ගැහුව නැත්තම් හරි නෑ වගේ. ඉතින් ඒකත් ගහලා මෙන්න මේ කොල්ලො ටික පටන් අරන් අවුරුදු කැම්මේ ඉවර කිරීමේ තරඟේ. ඉතින් ඒගොල්ලෝ ඒ තරඟේ ඉවර කරනකන් අපි ආමු ඊළඟට මොකද වෙන්නේ කියලා බලන්න. ඊළඟට මම ඉඳන්නේ සංගීත පුටු තරඟේ තිබ්බේ. ඔව් සංගීත පුටු තරඟේ තිබ්බේ. සංගීත පුටු තරඟෙන් ඔය අපේ නංගිත් ඒකේ හිටියා. ඉතින් ඒක ඉවර වෙලා ඉස්සරහට තියෙනවා ලස්සන චුචි නංගිල ටිකගේ ලස්සන ඩාන්ස් එකක්. ඒකත් බලමු එහෙනම්. ඉතින් ඩාන්ස් කියවුනාට පස්සේ අපේ ලස්සන මල්ලිලා ටිකගේ හැන්සම් මල්ලිලා ටිකගේ ලස්සන ඩාන්ස් එකකුත් එක්ක සංගීත පුටු තරඟේ ගියා. ඒකනම් ඇත්තටම ලස්සනයි. ගර්ල්ස්ලා පුටුවට පොරකද්දි බොයිස්ලා ලස්සන ඩාන්ස් කර කර ඒක ෆුල් එන්ජොය් කරා. ඉතින් ඇත්තටම ලස්සනයි. බොයිස්ලාගේ බලාගෙන ඉන්න ඔගොල්ලෝ පේනවානේ. ඊට පස්සේ තෙන් තිබුණේ අලියට හැතිවීම. මේ චූටි නංගිලා යන්නේ චූට් සර්ට හැති යන්නද කොහෙද ඒ පැත්තටමයි යන්නේ. ඉතින් බලන්නකෝ මේ වගේ තරඟ ගොඩාක් චූට් සර්ගේ අවුරුදු උත්සවයේ තිබ්බා. ඉතින් ඕගොල්ලෝ තාම ICT වලට හොඳ ගුරුවරයෙක් වෙනවනා. මම්මගේ නංගි යන නිසා ඔගොල්ලන්ට රෙකමෙන්ඩ් කරනවා ජූට් කතරසිංහ සර්ව. එයා සුහදශීලී වගේම එයාගේ වැඩත් ඒ වගේමයි කියලා මට රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. මොකද මගේ නංගී ආගේ ක්ලාස් වලට යන නිසා. මොකද ක්ලාස් එක ප්‍රමෝට් කරන නෙමෙයි ආච්චට ආදරණීය ගුරුවරේ. ඒකමයි මම කියන්නේ. ඉතින් මේ පොඩියට ඊට පස්සේ ඩාන්ස් කරලා තව ගොඩාක් තරඟ තිබ්බා. ඔක්කොම රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් ඒගොල්ලෝ ඩාන්ස් කරලා
ඊට පස්සේ කෝක් එකක් එක්ක ෆ්‍රෙෂ් වෙලා අපි ගෙදර එන්න පිටත් වෙනයි තේමාව බහත් තැන් හිටියටයි අහන් හිටියටයි තැන්ක් යූ බයි බයි.